ජනතාවට බොරු සමාජගත කරන්න උත්සාහ කරපු විපක්ෂයට පහුගිය දිනයකදී රතුවිර වැඩසටහන ස්වර්ණවාහිනියේදී බොහොම පැහැදිලිව මම පිළිතුරක් ලබා දුන්නා මේ රටේ ජනතාවට තේරෙන භාෂාවෙන් උදාහරණයක් ඇරෙනවා මම බොහොම පැහැදිලිව පෙන්නුම් කරලා දුන්නේ ඔබ මේ විදේශ ආධාර ලැබුණා කියලා දැන් රටට පෙන්වන්න යන්නේ හරියට මේ කොරෝනා හැදිච්ච ගමන් නැවකින්ම මේ මුදල් ගෙනල්ලා ඩොලර් වලින් අපේ රටට බාර දුන්නයි කියලා පණිවිඩය නේද එහෙම වෙන්නේ නැහැ ලෝකයේ කිසිම දවසක යම් රටකින් අපට ආධාරයක් දෙනවා නම් ක්‍රමවේදයක් තියෙනවා ඒ දෙන ක්‍රමවේදෙ ගැන හොඳ මනා අවබෝධයක් දැරීමක් අපිට තියෙනවා නමුත් ගමේ නහින්සක පුංචි මිනිසුන්ට මේ විපක්ෂය ලෑස්ති උනේ මේ වගේ බොරුවක් සමාජගත කරලා ජනතාව කුපිත කරමින් ජනතාවට පෙන්වන්න කොච්චර ආධාර ලැබුණත් අපිට දුන්නේ සොච්චමයි කියන එක පෙන්ව ගන්න තමයි මේ විපක්ෂය උත්සාහ කළේ. ඒ උත්සාහය ගමේ ජනතාවට තේරෙන භාෂාවෙන් කතා කරලා බොහොම පැහැදිලි කරාට පස්සේ අද විපක්ෂය ලෑස්ති වෙනවා ඒ සම්බන්ධයෙන් ජනතා වියුක්ත පෙරමුණත් එක්සත් ජාතික පක්ෂයේත් ඉන්න අය සමාජ මාධ්‍ය ජාලය තුලින් මේකෙන් මඩ ගහන්න පුළුවන්ද කියලා. විදේශ වලින් මුදල් ලැබුවට වෙන් කරාට පස්සේ ලෝක බැංකුව හරි යුරෝපා සංගමයේ හරි රටකින් හරි අපිට ඩොලර් මිලියන මෙච්චරක් කියලා අපි කවුරුත් දේශපාලනේ දන්න ආර්ථිකය ගැනත් දන්න අය දන්නවා නැමකින් හරි ගුවන් යානකින් හරි ඒවා සල්ලි හැටියට ඉන්නේ නැහැ. දැන් ඔබතුමා කියනකොට දැන් එන්නේ නැහැ පස්සේ හරි එයි කියලා හිතනවා එහෙම ඉන්නෙත් නැහැ. මේ හදිසිය ගේන්න බෑ නැවාවේ නැහැ මාස 3කින් නැව ඉන්නවා එහෙම ඉන්නෙත් නැහැ. ඒකෙන්ද ඔබතුමාම කියනවා නම් හොඳයි මේ මුදල් ඇත්තටම එන ක්‍රමයේ කොහොමද කියලා. මම දෙනවා ඔබතුමාට. එන ක්‍රමෙත් කිව්වනම් ඒතකොට මිනිස්සුන්ට තේරෙනවා ඇත්ත ක්‍රමෙ ඇත්තටම එන ක්‍රමෙ මොකද්ද? සුදේව යම් යම් රාජ්‍යයන් යම් රටවල් යම් සංවිධාන පොරොන්දු වෙලා තියෙනවා මේ මේ මුදල් දෙනවා. නමුත් හැබැයි 1 ඩොලර් එකක් ඒ නිසායි මම මට කියන්න වෙන්නේ මේක. 1 ඩොලර් එකක් මේ වන විට අපිට මේ රටට ලැබිලා නැහැ. නැ මේ අපි මේ මේ ලැබිලා නැතුව කරගෙන යන්නේ. අනුමත වුණාම මම දන්න ක්‍රමයේ තමයි ලෝක බැංකුව මුදල් අනුමත කරොත් එහෙම නැත්නම් ආධාරයක් හැටියට අනුමත කරාම විදේශ විවහාර ගිණුම් වලින් ගිනුම්මය ක්‍රියාවලියක් ඇතුලේ තමයි මේ මුදල් මහ බැංකුවට ට්‍රාන්ස්ෆර් වෙන්නේ. හරි හරි. එතකොට මේ ට්‍රාන්ස්ෆර් වුණාම මහ බැංකුවේ විදේශවත්කම් සංචිතයේ ඉහළ ගියාම මහ බැංකුවට පුළුවන්කම තියෙනවා ඒ ප්‍රමාණයට සරිලන මුදල් අච්චු ගහන්න. දමණයට බලපාන්න නැති වෙන්නේ. හරියට හරි. එතකොට ඒක පැය 24න් කරන්න පුළුවන්. හරි අපි මෙතනට අවස්ථාව දෙමු. හරි. අවස්ථාවක් නැත්නම් හරි. ඔබතුමාලා ලියුමක් කියවලා රට ප්‍රසිද්ධ කරන්න. මේගොල්ලෝ මේ සල්ලි දෙනවා කියලා අපිට සල්ලි දෙලා නැහැ. හරි. දැන් හොඳයි බොහොම හොඳයි මෙතුමා ආපු එක අන්න දැන් ආව ක්‍රමවේදයට.